2022 ජනවාරි මාස 22 දින උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මදුබ සාරය සුමිහිරි දරුවනි ඔබ තුල කිසිම ආකාරයක තණ්හාවක් නොතිබිය යුතුය කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. මන්ද ඔබලා පිරිනමන්නේ පිරිනමන්නාගේ දරුවන්ය. ප්‍රශ්නය දරුවනි ඔබලා දේව ශිෂ්‍යයින්. ඉතින් ඔබලා ඉලක්කය වන්නේ කුමක්ද සහ ඔබේ ඉලක්කය නොවන්නේ කුමක්ද? පිළිතුර ඔබේ ඉලක්කය පියාගෙන් ඔබ ලබන ඥාණය ග්‍රහණය කරගෙන ගෞරවයෙන් සමත් වීමයි. කෙසේ වෙතත් මට මේ දේ අවශ්‍යයි හෝ මට අර දේ අවශ්‍යයි යනුවෙන් යම් යම් ආශාවන් පිළිබඳ සිතීම ඔබේ අරමුණ නොවේ. මනුෂ්‍යයන් සමග ගනුදෙනු තබාගෙන තව දුරටත් කර්ම ගිනුන් නිර්මාණය කරනු ගන්න. පියා පිළිබඳ ස්මරණයේ යෙදී කර්මාතීත වීමට උත්සාහ දරන්න. ගීතය ඔබේ ළමා විය අමතක නොකරන්න. ඕම් ශාන්ති. මේ උත්තරීතර පියා සහ දරුවන් අතර සම්බන්ධයක් බව දරුවන් දන්නවා. ආධ්‍යාත්මික පියා මෙහි සිටිනවා. දරුවන්ද සිටිනවා. සන්‍යාසී කෙනෙක් ඔහුගේ ආශ්‍රමයේ සිට කොතැනකට හෝ ගිය විට ඒ සන්‍යාසී නිවන් තැනක වාසය කරනවා. ඔහු ගීතාව සහ ආගම ග්‍රන්ථ කියවනවා යනුවෙන් කියනවා. එය අලුත් දෙයක් නොවේ. දෙවියන් සෑම තැනම සිටිනවා යනුවෙන් කීමෙන් සියලුම ඥානය අවසන් වනවා. මොහු සියලුම ආත්ම සිහි කරන ආධ්‍යාත්මික පියාය. මෙසේ කියන්නේ ආත්මයයි. ඔහෝ උත්තරීතර පියාණනි, උත්තරීතර ජීවය. යමකුට දුකක් ඇති විට ඔහු කිසිම දෙයක් තම භෞතික පියාට කියන්නේ නැහැ. ඔහු සිහි කරන්නේ අසීමිත පියාවයි. සන්‍යාසීන් සිහි කරන්නේ බ්‍රහ්ම ලෝකයයි. ඔවුන් බ්‍රහ්ම ලෝකයේ පිළිබඳ ඥානය ඇති අයයි. ඔවුන් පියාව සිහි කරන්නේ නැත. ඔවුන් කියනවා ශිවෝහම්, මාවන ජීවය උත්තරීතර ජීවයයි. බ්‍රහ්ම ලෝකයේ ඌ කලී වාසස්ථානයක්. මේවා සම්පූර්ණයෙන්ම අලුත් දේවල්. මේ ඥානය අතුරුදහන්ව යනවා. මගේ ඥානය එම ආධ්‍යාත්මික ග්‍රන්ථවල නැහැ. මගේ ඥානය ආගමික ග්‍රන්ථවල නැති නිසා ඔබ අන් අයට කියන විට ඔවුන් කියනවා එය අලුත් දෙයක් බව. අභෞතික උත්තරීතර ජීවය ඥානයේ දෙන බව ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණා ඥානය කියූ බව විශ්වාස කරන නිසා පටලැවිල්ලට පත් වී සිටිනවා. බාබා ඔබට හැම දේම එකින් එක ඔප්පු කර පෙන්වනවා. ඔබ සියලුම දෙනා භක්ති මාර්ගයේදී දෙවියන් සිහි කරනවා.
bhakti vantin සියලුම දෙනා භක්තිවන්තේ නමුත් දෙවියන් සිටිය යුත්තේ එක්කෙනයි. සෑම දෙනා තුළම දෙවියන් සිටිනවායයි අවධාරණය කර ගැනීමෙන් ඔවුන් හැම දෙනාටම වන්දනා කරන්න පටන් ගත්තා. පළමුවෙන්ම තිබෙන්නේ ශිවාට කරන ගැඹුරු භක්තිවන්ත වන්දනාව නමුත් ඔහුට යාමට පෙර කලේ මොනවාද කියා ඔවුන් තුල දැනුමක් නැහැ. ඔහු පැමිණියේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ සතෝ ප්‍රදාන භක්තියයි. සතුට ලැබූ ලක්ෂ්මී සහ නාරායන රාජ්‍යන් තුලත් බොහෝ සතුට තිබුණා. ඔවුන් දිව්‍ය ලෝකයේ දේවතාවන්. ලක්ෂ්මී සහ නාරායන ස්වර්ණමය යුගයේ පළමු අධිරාජ්‍යයා සහ අධිරාජිනියන් ලෙස විශ්වාස කළත් කිසිම කෙනෙක් ස්වර්ණමය යුගයේ කාල සීමාව දන්නේ නැහැ. පියා දරුවන් වන ඔබට හැමදේම පැහැදිලි කරනවා. බ්‍රාහ්මින් වරුන් බවට පත්වන්නේ ඔය දරුවන් පමණයි. නව නිර්මාණය මෙයයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවය මිනිසයන්ගේ පියා. බ්‍රහ්මා මාර්ගයෙන් නව ලෝකය නිර්මාණය කරන බව හැම දිනාටම පැහැදිලි කර දීමට ඔබට පුළුවන්. හැම දිනාම මෙය අවබෝධ කර ගන්නවා. ඔහු මිනිසයන්ගෙන් පියා ලෙස හැඳින්වීමට තවත් තිබෙන හේතු මොනවාද? මේවා දන්නේ දරුවන් වන ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක් ඒවා දන්නේ නැහැ. මේ අලුත් දේවල් ඔවුන්ට අවබෝධ කර ගැනීමට බැහැ. මේවා ඇසීමෙන් ඔවුන් ඒවා හොඳින් ධාරණය කරගත හොත් ඉන්පසු තමන් කොතරම් අන්ධකාරයක සිටියාදැයි ඔවුන්ම අවබෝධ කරගනීවි. ඔවුන් පරමාර්ථ දෙවියන් හෝ දේවතාවන් ගැන දන්නේ නැහැ. අතීතයේ සිටි අය උදෙසා වන්දනාමාන කෙරෙනවා. ඉන්පසු ඔවුන්ගෙන් අහන්න. ඔබ උපන් දිනේ සමරන උත්තරීතර පියා, උත්තරීතර ජීවේ සමග ඔබට ඇති සම්බන්ධතාවය කුමක්ද? ඔහු පැමිණි විට කළේ මොනවාද? ඔබට කිසිම පිළිතුරක් දීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ක්‍රිෂ්ණාට ඔවුන් කියනවා ඔහු බටර් සොරකම් කළා. ඔහු මේ දේවල් කළා. ඒ වගේම දැනුමක් දුන්නා කියා. ඒවායේ බොහෝ පටලවෙලි තිබෙනවා. පිරිනමන්නා එකම එක පරමාත්ම දෙවියන් පමණයි. ක්‍රිෂ්ණා පිරිනමන්නා ලෙස හැඳින්වන්නේ නැහැ. ඒ සියල්ල පටල වෙන කරුණු සේරම නාටකයේ නිශ්චිත වූ දේවල්. පියා ඉතාමත් පැහැදිලිව විස්තර කර දෙනවා. මිනිසයන්ගේ බුද්ධියේ අභයටයක් තරම් සුළු දෙයක්වත් රඳන්නේ නැහැ. ඔබ හැම දෙනාගේම උපත් 84 කතාව වාඩි වී ලියන්න පටන් ගත්තොත් කොතරම් කාලයක් යයිද කියා කියන්න බැහැ. පියා කියනවා මේ සේරම පැත්තකට දමා මා පමණක් සිහිපත් කරන්න. හැමදේම පැහැදිලි කර තරමක් දිගහැර තිබෙනවා.
evita minisunge sakayat ivat wenawa kise vetat e etaramma pahasu karunak ma sihi karanne e hariyata deviyan sihi kirimata dun mantrayak wage namuth deviyan sihi kirimen obe papayan duruvi obata deviyan karai ya heki kiya on kiyanne neha gangave naamen pau duruvi noyena bawa pahedili karanne parama piya pamanay me kale di sama kenek matama patavi tibena pau bara ati vishalay pirisidu kriyavan tibenne ඉතාමත් සුළු ප්‍රමාණයයි. නමුත් පාප ක්‍රියා උපත් ගණනාවකම තිබෙනවා. ඔබට බොහෝ ඥානය තිබෙනවා. එමෙන්ම බොහෝ සෙයින් යෝගා කරනවා. නමුත් ඒ හැරුණු විට ඔබට ගැලවී යා නොහැකි. පාපයන්ද විශාල වශයෙන් තිබෙනවා. ඔබ කර්මාතීත වූ විට ඔබ නව ලෝකේ නව උපතක් ලබා ගන්නවා. තවමත් කුමන හෝ පාපයන් ඉතිරි වී තිබෙනවා නම් පැරණි ලෝකේ නැවත උපතක් ලබාගත යුතුය. දරුවන් වන ඔබ ඉතා හොඳ ඥානයක් ලබනවා. යා කියනවා ඔබට කිසිම දෙයක් අවබෝධ වෙන්නේ නැතිනම් පියාව සිහි කරන්න. ඒ තරම් හෝ කිරීමෙන් පවා ඔබට තප්පරයකින් දිව්‍ය ලෝකේ ආධිපත්‍ය ලබා ගත හැක. කුඩා දෝස්ති දෙවියන් මිත්‍රයා කියා කතාවක් තිබෙනවා. දෙවියන් කෙනෙකුට දිනකට රාජ්‍ය බාර කළා. දැන් ඔබ දන්නවා බාබා කියන්නේ මව, පියා, මිතුරා, සොහොයුරා යන ආදී වශයෙන්. ඉතින් එසේනම් දෙවියන් මිතුරායි. එහෙම නේද? අල්ලා අවල්දින් දෙවියන් ප්‍රථම ධර්මය ස්ථාපිත කරන තැනත්තා. කුඩා දෝස්ති දෙවියන් මිතුරා යන කතා සියල්ලම අදාළ වන්නේ මේ කාලයටයි. බාබා ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍ය තප්පරයකින් ලබා දෙනවා. දියනිවරුන් ධානගත වූ විට ඔවුන් රාජකුමාරවරුන් කුමාරීන් වෙනවා. ඉන්පසු ඔවුන් එම ස්ථානයේ පිළිබඳ සියලුම පුවත් කියනවා. ඔබ දැන් පියාව දන්නවා. හැම දෙනාම දෙව්ලොව දෙවියන් පියා ගැන කතා කරනවා. එම නිසා ඔහු අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ නම් වූ නව ලෝක පමණක් නිර්මාණය කරනවා. භාරතයේ පමණක් ස්වර්ණමය යුගයේ ලෙස පැවතියා. ඒ කාලයේ වෙනත් කිසිම ආගමක් තිබුණේ නැහැ. ක්‍රිස්තු වහන්සේට වසර 3000කට පෙර ආතුව භාරතයේ ලක්ෂ්මී හා නාරායන විසින් පාලනය කළ රාජධානිය සහිත දිව්‍ය ලෝකයක් බව ක්‍රිස්තියානි වරුන්ද කියනවා. මේ නිසා තමයි ඔවුන් එම උරුමය ලබන්නේ කොහෙන්ද කියා අහන්නේ. ඔවුන් සමග භාරතයේ මිනිසුන්ට තිබෙන සම්බන්ධකම කුමක්ද? මුලදී ඔවුන් දිව්‍ය ලෝකයේ හිමිකරුවන්
දැන් තිබෙන්නේ අපායයි. ඉතින් ඔවුන් ගියේ කොහේද? ඔබ උපතා මරණය විශ්වාස කරනවා. එහෙම නේද? ජීවයක් උපතා මරණය නැමැති චක්‍රයට ඇතුළු වී විට පමණයි ඔහු උපත් 84ක් ලබා ගන්නේ. ඔහු ඒවා අරගන්නේ කොයි ආකාරයෙන්ද? ලෝකේ අදහස් අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. සමහරු නැවත උපත් විශ්වාස කරනවා. එහෙත් අනෙක් අය විශ්වාස කරන්නේ නැහැ. ඔබ ඇසිය යුතුයි. ශිවා උත්තරීතර පියා උත්තරීතර ජීවේ සමග ඔබට තිබෙන සම්බන්ධතාවය කුමක්ද? බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර කියන්නේ කවුරුන්ද? ඔවුන් ඉන්නේ කොහේද? ඔබට පිළිතුරු දිය හැකි. ඔවුන් වාසය කරන්නේ සූක්ෂම කලාපයේ. වෙනත් කිසිම කෙනෙක්ට මෙය ඔබට කීමට බැහැ. එය ඔබට ඉතාමත් පහසු දෙයක්. මව්වරුන්ට රැකියාවක් ගැන හිතන්න දෙයක් නැහැ. ඔවුන් ගෙදරට වී සිටිනවා. ඔවුන්ට රැකියාවකට යාමට කියා කිසිම බලපෑමක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ පියාගෙන් තම උරුමය දිනා ගැනීම පමණයි. පිරිමි කෙනෙක්ට බොහෝ සැලකිය යුතු දේවල් තිබෙනවා. බාබා ඔබට කියනවා, ඔබ ඔබේ තත්ත්වය දිනාගෙන ලෝක හිමිකරුවන් වන්න. ධනවත් පුද්ගලයන්ට කනගාටු වීමට බොහෝ කරුණු තිබෙනවා. ලෝකේ මංගල කෑම බොහෝ වැඩි වෙලා ඔබට අල්ලස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරයෙකුගේ වැඩක්. ඔබ ඒ සියල්ලෙන්ම නිදහස්. එහෙත් මායා කොතරම් බලවත්ද කියනවා නම් ඇය ඔබව කොණ්ඩා කරලෙන් අල්ලා ගන්නවා. ලෝභකම් හා බැඳීම් එන්නේ මේ නිසයි. ඉන්පසු ඔබ ඔබේ ශිෂ්‍යයන්ගෙන් එක එක දේවල් ඉල්ලා ගන්නවා. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. ඔබ පිරිනමන්නාගේ දරුවන්. එහෙම නේද? ඔබ දිය යුතුයි. කිසිම දෙයක් ඉල්ලන්න එපා. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ශිව බාබාගෙන් ලබා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කාගෙන් හරි කිසියම් දෙයක් ගත්තොත් ඔබ නිතරම සිහි කරන්නේ ඒ පුද්ගලයාවයි. ඔබ හැමදේම ශිව බාබාගෙන් ගන්නවා නම් ඔබ නැවත නැවතත් සිහි කරන්නේ ශිව බාබාවයි. ශිව බාබා කියනවා, ඔබේ සියලු ගනුදෙනුවල ගිනුම් මා ළඟ තිබෙනවා. බ්‍රහ්මායේ අතර සිටින අතරමැදියෙන් පමණයි මම පිරිනමන්නායි. බ්‍රහ්මා මාර්ගයෙන් මා සමග සම්බන්ධය තබා ගන්න. ඔබ අන් අයගෙන් මොනවා හෝ ගත්තොත් ඔබ ඒ පුද්ගලයාව සිහි කරමින් ඔවුන්ට යට වෙනවා. ශිව බාබාගේ නිදන් ගබඩාවෙන් අවශ්‍ය දේවල් ගන්න. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. එසේ නැත්නම් දෙන කෙනාටත් ඉන් පාඩුවක් සිදු වෙනවා. මන්ද ඒ පුද්ගලයා
Shiva Baba age nidan gabadawata kisima deyak nodena nisai. Hemadeema diye yutte Shiva Baba age nidan gabadawatai. ඔබට මනුෂ්‍යයන් සමග දීර්ඝ කාලයක සිට ගනුදෙනු තිබුණා. දැන් ඔබේ සම්බන්ධය කෙලින්ම යොමු විය යුත්තේ ශිව බාබා වෙතයි. කෙසේ වෙතත් බාබා දන්නවා ඇතම් දරුවන් තුළ මසුරුකම නැමැති භූත ආත්මයේ සිටින බව. බොහෝ දරුවන් කියනවා ඔවුන් ශිව බාබාව දැක නැත කියා. ඔහෝ, නමුත් ඔබට ඔබව පෙනෙනවාද? ඔබ ශිව බාබාගේ දර්ශනයක් දැකීමට ඉල්ලන්නේ ඔබ තමන්ගේ ජීවේ දර්ශනයක් දැක තිබෙනවාද? ඔබ දන්නවා ඔබ කියන ජීවය නළල මැද්දේ වාසය කරන බව. ශිව බාබා තින්නේ නළල මැද්දේ. ජීවයක් ශරීරය අතහැර වෙනත් එකක් ගන්නා බව ඔබ දන්නවා. ඇතැම් විට ජීවේ දර්ශනයක් දැකීමට පුළුවන්. ජීවය තාරකාවක්. දර්ශන ලැබෙන්නේ දිව්‍යමය දැකීමකින් හරි. ඉතින් ඔබ ක්‍රිෂ්ණා වන්දනා කර ඔහුගේ දර්ශනයක් දුටුවා. නමුත් එයින් ඇති ප්‍රයෝජනයක් කුමක්ද? ඔබට දෙවියන්ගේ දර්ශනයක් ලැබුණත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? මොනවා වුණත් තවමත් ඔබ ඉගෙන ගත යුතුයි. භක්ති මාර්ගයේ කාට හරි දර්ශනයක් ලැබුණොත් ඒ බොහෝ සෙයින් වර්ණනා කරනවා. නමුත් ඔවුන් එයින් කිසිවක් ලබන්නේ නැහැ. ශිව බාබා ඥාන සාගරයයි. බ්‍රහ්මාට ඥාන සාගරයයි කියන්නේ නැහැ. එහෙම නේද? ඔවුන් එම කෙනාගෙන් ඥානය ලබනවා. ඔවුන් හැම දෙනා ඉදිරිපිටම ශිවලිංගමයන් තැන්පත් කරනවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන් වන්දනා කරනවා. නමුත් කිසිම කෙනෙකුගේ ජීවිත කතාව ගැන ඔබට කියා දීමට ඔවුන්ට බැහැ. මේ ඥාන මිනිමුතු ඔවුන්ට අවබෝධ කරගත් නොහැකි. ඔබ ඥානයේ මිනිමුතු ලබන අතරතුර මායා ඔබෙන් සමහරුන්ව වඳුරම් බවට පත් කරනවා. ඔබ කියනවා මට ඥාන මිනිමුතු එපා. බාබා පැහැදිලි කරනවා ඒත් ඔබ ශිවාලය ශිවාගේ කෝවිල වෙත පැමිණෙනවා. නමුත් ඒ යටත් වැසියන් ලෙසයි ඔබ උසස් තත්ත්වයක් ලැබීමට උත්සාහ දැරිය යුතුයි. පියා කියනවා ඔබට දිව්‍ය ලෝක ආධිපත්‍ය ලබා දීමට මා පැමිණ සිටිනවා. උත්සාහ දරා අන් අයවත් ඔබ වැනිම අය බවට පත් කරවන්න. ඔබට දේවාලවල කපුවන්ගෙන් ඇසිය හැකි. ඔවුන් කවුද? මෙවන් කියවනක් තිබෙනවා. දැවෙන
අඟුරු කෑල්ලක් ගැනීමට පැමිණි කෙනා නැවතුනේ මුළු තැන් ගෙයි හිමිකරුවා වීමෙනුයි. මේ සියලු දේ ඇතැම් කපුවන්ගේ බුද්ධියට තදින්ම වදිනවා. අපත් වන්දනා කරන්නන්ව සිට දැන් වන්දනීයත්වයට සුදුසු අය බවට පත්ව සිටිනවා. වන්දනාවට සුදුසු අය බවට පත්වීමට ලක්ෂ්මී සහ නාරායන දැරූ උත්සාහය කුමක්ද කියා ඔබට පැහැදිලි කර කියා දීමට හැකි. බාබා කියනවා, මගේ භක්තිවන්තයන් සිටින තැන්වලට ගොස් පැහැදිලි කර දෙන්න. භක්තිවන්තයන් සිටින්නේ ශිව දේවාලවලයි. ලක්ෂ්මී සහ නාරායන දේවාල සහ ජගදම්බා දේවාලවලට ගොස් එහි සිටින කපුවන්ට පැහැදිලි කරන්න. ඉතින් එවිට ඔවුන්ට පුළුවන් අන් අයට පැහැදිලි කර දීමට. කපුවන් හැම දෙනාටම ජගදම්බාගේ රාජකාරිය කියන්න ගතහොත් හැම දෙනාම සතුටට පත්වේවි. ඔවුන්ට කියන්න ඔබේ සියල්ල අවබෝධ කරගත යුතුයි. ඔබ කාට හරි දේවතාවන්ගේ ජීවිත කතාව පිළිබඳව කිව්වොත් ඔබට බොහෝ මුදල් ලැබේ. මෙය පැහැදිලි කර හැක්කේ ජීව අවධානයේ සිටින අයට පමණි. ශරීර අවධානයේ සිටින අයට දවස පුරාම විවිධ ආශාවන් ඇති වෙනවා. මට මේක අවශ්‍යයි, මට අරක අවශ්‍යයි යනාදී වශයෙන් ඔවුන්ට ඒ තණ්හාව තිබෙනවා. දරුවන් වන ඔබට ඥානය කෙරෙහි තණ්හාව තිබිය යුතුයි. එවිට ඔබට ගෞරවයෙන් සමත් විය හැකි. ඔබේ ඉගෙනීමේ ඉලක්කය මෙයයි. නාටකයේ රහස් අවබෝධ කරගන්න. නාටකයේ ඉතා දීර්ඝ නැහැ. නමුත් ඔවුන් ආගමික ග්‍රන්ථවල ඊට දීර්ඝ කාල පරායාසයක් දී තිබෙනවා. එම නිසා මේ සියල්ලම ඔබේ බුද්ධියට ඇතුළු විය යුතුයි. කිරීමට බොහෝ සේවය තිබෙනවා. යම් කෙනෙක් ඒ කළ යුතුව තිබෙනවා. ඔබ පියාගෙන් ආශිර්වාද ඉල්ලිය යුතු නැහැ. සමහරු ඉල්ලනවා, දෙවියනි අපට පුතෙක් ලබා දෙන්න. එවිට අපේ වංශය වර්ධනය කළ හැකි. ඔහෝ, නමුත් පියා ඔහුගේ වංශය වර්ධනය කරගන්නවා. මේ කාලේ දී දේවතා පරපුර වර්ධනය වෙනවා. දැන් දේව පරපුර වර්ධනය වෙනවා. ඔබත් දෙවියන්ගේ දරුවන්. එම නිසා පියා පැහැදිලි කරනවා මේ ආශාවන් සියල්ලම අතහැර එකම පියාව සිහි කරන්න. සියලුම බැඳීම් වැනි දේවල් කර්මගිනු. බලන්න බාබාට කොතරම් බැඳීම් තිබෙනවාද කියා. ඔහුට දරුවන් බොහෝමයක් ගැන සිතන්න තිබෙනවා. බොහෝ ගැටලු ඇති වෙනවා. ඔවුන් ඔහුව බොහෝ සෙයින් අපහාසයට ලක් කරනවා. අවසේවයක් කිරීම ඉතාම පහසුයි.
නමුත් සේවය කිරීම ඉතාම අපහසුයි. එක කෙනෙක් නරක වූ විට ඔහු තවත් 10ක් හෝ 20ක් පමණ නරක කරනවා. බොහෝ අපහසුතා මැද්දේ 5ක් හෝ 8ක් බිහි වෙනවා. සමහරු නිතරම මධ්‍යස්ථානයට පැමිණෙනවා. ඒ වගේම ඔවුන් නිතරම ඔවුන්ගේ මුහුණත් අපවිත්‍ර කරගන්නවා. එවන් වඳුරු බුද්ධියක් ඇති අය වාතාවරණය දූෂිත කරනවා. එවන් අයට ඔබ ඉඳගෙන සිටීමට ඉඩ දෙන්නේ ඇයි? කෙනෙක් වතාවක් තමන්ගේ බුද්ධිය අපවිත්‍ර කරගත් විට ඒ ප්‍රතිඵලය දීර්ඝ කාලයක් පුරා පවතිනවා. හැමදේම දැනගන්නේ කෙනෙකුගේ වාර්තාවෙන්. එවන් අය වසර 4ක් හෝ 5ක් පමණ පැමිණ පසුව නවතිනවා. බාබා පැහැදිලි කරනවා, එසේ කිරීමෙන් ඔබට රාජකීය තත්ත්වයක් ලැබීමට හැකිවන්නේ නැහැ. ඉන්ද්‍රාගේ උසාවිය පිළිබඳ කතාව තිබෙනවා. කෙනෙක්ව ගලක් බවට පත් කළා. ඔබත් එවන් ගල් බුද්ධීන් ඇති අය බවට පත්ව දිව්‍යමය බුද්ධිය සහිත අය බවට පත්විය නොහැකි තත්ත්වයකට පත්වේවි. එසේ තිබියදීත් ඔබ තවමත් උත්සාහ දරන්නේ නැහැ. මෙයත් නාට්‍ය නිශ්චිත වූවක්. රාජ්‍යයකට හැම දෙනාම අනුපිළිවෙලට අවශ්‍ය වෙනවා. මෙහෙකාරියන්, මෙහෙකරුවන් සහ සොහොන් පල්ලන් යනාදී සියලු දෙනාම අවශ්‍ය වෙනවා. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය. 1. සියලුම ලෞකික ආශාවන් අතහැර දේව පරපුර වර්ධනය කිරීමට උත්සාහයකෙක් වන්න. සේවයට අවඩක් සිදුවෙන ආකාරයේ කිසිම දෙයක් කරන්න එපා. 2. ගනුදෙනු කිරීමේ සම්බන්ධතා සියල්ලක්ම කිසිම ශාරීරික පුද්ගලයෙක් සමග නොව ඒකායන පියා සමග පමණක් තබා ගන්න. 3. සෑම තැනකීම කැළඹීම් ඇති කලට ඔබ අව්‍යක්ත සහ අසාරීරික ස්ථිතිය පුහුණු කිරීමෙන් ජයග්‍රහණය ලබත්වා. අවසන් මොහොතවල්වල මිනිසුන් සහ පංචමහා භූතයන්ගේ සද්දේ වටේටම තිබේ. මහා හඬින් ඇඬීමේ සහ ගැහෙන වාතාවරණයක් තිබේ.
එවන් වෙලාවක තප්පරයකදී අව්‍යක්ත සුර දූතකෙක් සහ අශාරීරික ජීවියක් වීම ඔබගේ පුහුණුව ඔබට ජයගෙන දෙයි. එබැවින් මෙය දීර්ඝ කාලයක් පුරා පුහුණු කරන්න. පාලකයෙක් ලෙසින් ඔබගේ මුඛයේ උපකරණයෙන් සංගීතය වාදනය කරන ඔබගේ දෙකණින් සවන් දෙන්න එමෙන්ම ඔබට අවශ්‍ය නම් තප්පරයකදී එය නතර කිරීමට හැකි විය යුතුය. මෙම පුහුණුව ඔබව සිහි කිරීමට සුදුසු කෙනෙක් කරවයි. එනම් එය ඔබව ජයග්‍රාහී මාලාව තුළට ගෙන යයි. පාඨය ඔබගේ උත්සාහයන් ත්‍රීව කර ගැනීම සඳහා නොසලකිල්ලේ බුරුල් ඇණය තද කරන්න. සෙනෙහසේ ගැලී සිටීමේ ස්ථිතිය අත්විඳින්න. දවස ආරම්භයේ අමෘත් වේලාවේ ඔබගේ හදවතට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සම්පූර්ණයෙන්ම ධාරණය කරගන්න. ඔබගේ හදවත දෙවියන්ගේ සෙනෙහසින් දෙවියන්ගේ බලයෙන් සහ දෙවියන්ගේ ඥාණයෙන් පිරි ඇත්නම් ඔබගේ බැඳීම් සහ සෙනෙහස කිසිම විටක වෙනත් කෙනෙක් වෙතට නොයයි. ඕම් ශාන්ති.